පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යහපාලන ආණ්ඩුව නීතිය නමලා නෙවෙයි, නීතිය පොඩිපට්ටම් කරලා විනාශ කරලා අධිකරණය ඉතාමත්ම අසරණ භාවයට පත් කරපු තැනක් බවට තමයි පහුගිය යහපාලන ආණ්ඩුව තීන්දුව తీරන අරගෙන තියෙන කිනකට වෙන සාක්ෂි මොනවත් ඕනේ. දැන් මම ඒකයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පටන් ගන්නකොට කිව්වේ පොලිසියට මේ රංජන් රාවණායක මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්න ඕනේ මේ ගිනි අවිය තියාගෙන හිටපු එකට. එහෙම නැත්නම් තමන්ගේ මේ ගිනි අවිය අවසර පත්‍රයක් ලබා ගන්නපත් එකට නෙමෙයි, කරුණා කරලා මෙන්න මේවට තමයි රංජන් රාවණායක මන්ත්‍රීවරයාගෙන් ගෙනල්ලා කට උත්තර ලබා ගන්න. මෙන්න මේ සම්බන්ධයෙන් විමර්ශනයක්. දැන් මේකේ බොහොම පැහැදිලිව රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ රටේ අධිකරණයේ ඉන්න විනිසුරුවරුන්ට දුරකථනයෙන් කතා කරනවා. දුරකථනයෙන් කතා කරලා ඒ විභාගවන නඩුවල සකකරුවන්ව හිරගෙදරට යවන්න. ඔව්, සාකච්ඡා කරන හඬපට මේකදී. දැන් එතකොට බොහොම පැහැදිලි ඔහු එකක කියනවනේ. දැන් රංජන් රාමනායකගේ බලාපොරොත්තුවක් දුමින්ද සිල්වාව හිරගෙදරට යවන්න. ඊළඟට ඉරුනිකාගේ බලාපොරොත්තුවත් දුමින්ද සිල්වාව හිරගෙදර යවනවා. ඉරුනිකාගේ අම්මගේ බලාපොරොත්තුවත් දුමින්ද සිල්වාව හිරගෙදර යවනවා. ශානිය බේසේකරගේ බලාපොරොත්තුවත් දුමින්ද සිල්වාව හිරගෙදර යවනවා. මේ එකම ලෙඩේලු අපිට තියෙන්නේ. ඔව් හරි. එකම ලෙඩේ තමයි තිබිලා තියෙන්නේ. එකම ලෙඩේ තමයි මේ රටේ ඉන්න Tamanට විරුද්ධව ඉන්න මිනිස්සුන්ව හිරගෙදර දාලා ඒ ලෙඩේ සලිප කරගන්නේ. එතකොට දැන් බොහොම පැහැදිලිව පේනවා දිට්ඨධම්ම වේදනීය කර්මය රංජන්ට පරිසම් දීලා රංජන්ගේ දුරකතන සංවාද ටික එළියට එනවා. එතකොට මේ රටේ තිනනවා අධිකරණයට අපහාස කිරීම. දැන් මේ රංජන් රාමනායක මේ රටේ අධිකරණයට දෙවතාවක් අපහාස කරලා මේ වන විට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු දෙකක් ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ එක නඩුවක් දැන් තීන්දුව දෙන්න විතරයි තියෙන්නේ. එවැනි කෙනෙක් මේ හැසිරීම ගැන ඔබට බොහොම පැහැදිලිව මං හිතන්නේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා.